ඉස්සර කාලෙක එකෝමත් එක රටක ලස්සන මාලිගාවක ලස්සන කුමාරයෙකුයි කුමාරිකයි හිටියා. ඒ දෙන්න හරිම ආදරෙන් හිටියේ. ඒ කාලේ හිටියේ ඒ දෙන්න විතර තාප්පච්චි. ඔන්න ඉතින්. මොඩයා අහගෙන ඉන්නවකෝ. නෑ අපි වගේ වෙන මිනිස්සු හිටියේ නැද්ද? හිටියා හිටියා. නොත් මේ කතන්දරේ මේ කුමාරයයි කුමාරී ගැනනේ. අප්පච්චි කියන්නකෝ. මේ පුංචි කුමාරී හරීම ආසයි සමනලුන්ට. කොච්චර ආසද කියනවනම් දවස් ගණන් පවා නොකා නොබී සමනල් රංචු දිහා බලාගෙන හිටියා. ඔන්න ඔය විදිහට ටිකෙන් ටික කාලය ගෙවිලා ගියා. පිදුම එලියට තබන පියවර ගැන සැක නොකල අප්පච්චිට Understand? Yes sir. Ah. හොලයි. දැන් දකුණ සහ වම. මොකද්ද? බත් කන අත. ඒක දකුණ. ඒ පැත්ත කකුල. දකුණ කකුල. හොලයි. දැන් පස්සපැත්ත හොද අත මොකද්ද? පස්සපැත්ත හොද අත මොකද්ද? හොඳට උස්සලා. හොඳට උස්සලා. ඒක තමයි වම් අත. වම් අත. පස්සපැත්ත හොද අත මොකද්ද? හ්ම්? අප්පච්චි නෝදන්. පස්සපැත්ත හොද අත වම් අත. එබැත කකුල වම් කකුල මොකද වම් කකුල අපි දේවල් හිමි කරගන්නේ අපි යමක් හිමි කරගන්නා විට එහිම పూర్ව කොන්දේසියක් ලෙස තවත් යමක් අහිමි වන්නේ මට කාලය අහිමි වන තැන දීම අතීතය හිමිවන්නේය. මිනිසුන් තුළ ඇති හඹා යෑමේ පුරුද්ද යනු ජීවත් වීමේ හා පැවැත්මේ ආශාවයයි ඔබ කොහේ හෝ තැනක අසා හෝ කියවා ඇද්දැයි මම නොදනිමි. නමුත් එය ශිෂ්ටාචාරයක පැවැත්ම බව මම විශ්වාස කරමි. එය ඔවුන් සතුටු කරවයි, රිදවයි, පළුදු කරවයි, රීතීන් තනවයි, බිඳවයි, නිර්මාණාත්මක කරවයි. අවසානයේ जीवत करवाए Now on Cflix Subscribe now www.cflix.com